අපේ රටේ මේ මොහොතේ හැමෝම කතා වෙන්නේ කොරෝනා වෛරසය ගැන. කොරෝනා වෛරසයේ ආසාදනය වුණු චීන ජාතික කාන්තාවක් අපේ රටින් සොයා ගැනීමත් එක්කම මුළු රටේම අවධානය ඒ වෙත යොමු වෙලායි තිබෙන්නේ. ඇත්තටම මොකක්ද මේ කොරෝනා වෛරසය කියන්නේ? මේක අද ඊයේ සොයාගත්තු වෛරසයක් නෙමේ. 1960 දශකයේදී තමයි මේක මුලින්ම හඳුනාගෙන තිබෙන්නේ. මේ වෛරසයේ බලපෑමට ලක්වෙන්නේ මිනිස්සු විතරක්ම නෙමේ, අනිකුත් සත්වයන් හටත් මේ වෛරසය ආසාදනය වෙනවා. හැබැයි මේ ඇති වූයේ කෙසේදයි තාමත් හරියටම සොයාගන්න පුළුවන් වෙලා නැහැ. තනි දාමයක් සහිත RNA වෛරසයක් නිසා මේ ඔටුන්නක හැඩරුව ගන්නා බැවින් මෙයට කොරෝනා යන නාමය ලබා දී තිබෙනවා. මේ කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේදයන් තිබෙනවා. ඔබට මතක ඇති, මීට පෙර ලොව ජීවිත ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයකට මරණය ගෙන දුන් SARS වෛරසය, එයත් මෙම කොරෝනා වෛරසයේම එක්තරා ප්‍රභේදයක් විදිහටයි හඳුනා ගැනෙන්නේ. මේ වෛරසයේ තවත් වර්ග විශාල ප්‍රමාණයක් අප පරිසරය තුළ පවතිනවා. මේ සෑම එකක්ම එතරම් භයානක නැති වුණත් ඇතැම් කොරෝනා වෛරස් ප්‍රභේද මිනිසාට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන්න පුළුවන්. 2020 ජනවාරි මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගත් වර්තමානයේ චීනයේ මිනිස් ජීවිත බිලිගන්නා මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය මිනිසාගේ ශ්වසන පද්ධතියටයි බොහෝ විට බලපෑම් ඇති කරන්නේ. විශේෂයෙන්ම ශ්වසන මාර්ගයේ ඉහළ කොටසටත් පෙනහළු වලටත් ඉතාම ඉක්මනින් මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වනවා. ඒ වගේම මෙය පැතිරෙන්නේ සෙම් රෝග ඇතිකරවන වෛරසයක් ව්‍යාප්ත වන විදිහට, කැස්ස කිවිසුම් යාම මගින්ද ආසාදිත පුද්ගලයෙකුගේ මුහුණ දෑත් සහ ඔහු භාවිතා කරන උපකරණ වැනි ද ඇල්ලීමෙන්ද මේ වෛරසය ඉතාම ඉක්මනින් පැතිර යනවා. කොහොම නමුත් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම දුර්වලකොට අවසානයේ ජීවිතයට මරණයම අරගෙන එන මේ වන විටත් මුළුමහත් ලෝකයේම සෞඛ්‍ය බලධාරීන්ට දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරපු ඉතාම භයානක වෛරසයක් විදිහට කොරෝනා වෛරසය හඳුන්වන්න පුළුවන්.